ඔබට දැන් තියෙන එකම අභියෝගය එකම ගෝල් එක ඕ ලෙවල් විභාගයේ ජීවිත අභියෝගවල ඔබට දැන් ඊළඟට තියෙන ඔබව ජයග්‍රහණය කරගන්න තියෙන ඇචීව් කරන්න තියෙන ඊළඟ අභියෝගය තමයි ඕ ලෙවල්. ඒ වෙනුවෙන් ඔබට අද දවසේ නම් තේරෙන්නේ පුතේ ජීවිතේ අද දවසේ ඔබට මැසේජ් එකක් දාලා හරි අද දවසේ ඔබට කතා කරලා හරි ඔබට මේක නවත්තන්න පුළුවන් නම් ඔබ එක පැත්තකින් පරීක්ෂා කරනවා මේ ආදර කතාව ආත්මගානක ප්‍රාර්ථනාවක්ද නවත්තලා මාසයක් දෙකක් තුනක් යනකොට ඒ පිරිමි දරුවා වෙන කෙනෙක්ගේ පස්සෙන් යනවා කියලා ඔයා දැක්කොත් ඒක ආත්මගානක ප්‍රාර්ථනාවක් නෙවෙයි ඔබ එයාගෙන් අයින් වුණාට පස්සේ එයාට ඕනිකම තිබුණේ ඔබම නම් මේ අවුරුදු එකමාරේ ඉවසගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනි ආත්ම ගානක් තිස්සේ පෙරුම් පුරාගෙන ආවනම් යශෝදරාව මේ අවුරුදු එකමාර ඉවසගෙන ඉන්න බැරි කමක් නැහැ ඒ පිරිමි දරුවට තේරෙනවද මං කියන දේ හැබැයි මේ අවුරුදු එකමාරට ඒ කැපකිරීම කරන්න බැරි නම් ඒ භාවනාවේ යෙදෙන්න බැරි නම් ඒ ප්‍රාර්ථනාවේ ජීවත් වෙන්න බැරි නම් එයා මාස 3-4ක් යනකොට වෙන ගෑනු ළමයිගේ පස්සේ යනවා කියලා ඔයාට ආරංචි වෙයි එදාට අඬන්න එපා එදාට වැළපෙන්න එපා දුක් වෙන්න එපා හේතුව ඔබව දැක පමණින් ඔබගේ කැමැත්ත ගත්තා විනා මේක කසාදයකින් කෙලවර වෙලා දරුව මල්ලෝ හදාගෙන ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්න ආත්ම ගානක ඉඳලා ආපු බැඳීමක් නෙවෙයි කියන කොප්පු වෙන්න අද මම කරපු කතාව ඔබට උදව් වුණා මොකද මේක මෙහෙම නොතිබෙන්න මම අද මේ කතාව මෙහෙම නොකරන්න ඔබ අද මේ පණිවිඩය ඔහුට නොදෙන්න සමහර විට ඔහුට ඔබ විවාහ වුණත් ඔහුට වෙන කෙනෙක් ගැන හිතෙන්න පුළුවන් ඔබව අතහරින්න පුළුවන් එදාට තියෙන දුකට වඩා මෙදා තියෙන සතුට ඔබ භුක්ති විඳින්න මොකද ඔබට කිසිම අනතුරක්වත් කිසිම දෙයක්වත් නැති වුණේ නැහැ කෙනාව තේරුම් ගන්න ඔබට අවස්ථාවක් ලැබුණා මේ වෙනකොට FA එකක් පටන් අරගෙන තියෙනවා නම් පුළුවන් නම් නවත්තන්න කියලා කිව්වේ නවත්තන්න බැරිම නම් නවත්තන්න එපා හදවත් වලින් බැඳලා නම් තියෙන්නේ එයාට ඔයා නැතිව බෑ ඔයාට එයා නැතිව බැන්න නවත්තන්න එපා බැවි වැඩිය දඟලන්නත් එපා ඕනමට වඩා විශ්වාස කරන්නත් එපා ඒත් මේන් ගෝල් එකේ විතරක් ඔයා ඉන්න කැමැත්ත විතරක් දුන්නා කවදා හරි දවසක කසාද බඳිමු කියලාත් පොරොන්දු වුණා හැබැයි එතනින් එහාට ඔබගේ ගෝල් එක දිහා බලන්නේවත් නැතිව ඒක දිහාම බලාගෙන ඉන්න එපා මොකද ඒ ඔයාලා දෙන්න දැන් සෙට් වෙලා ඉවරයි කැමැති වෙලත් ඉවරයි මේ වෙනකොට කවුරු හරි කෙනෙක් FA එකක් පටන් අරගෙන නැත්නම් මේ වෙනකොට කවුරු හරි කෙනෙක් FA එකක් පටන් අරගෙන නැත්නම් පටන් ගන්නත් එපා දැන් ඕක ප්‍රශ්නයක් අපි මිනිස්සු වයස අවුරුදු 15-16ක් වෙනවා ඔබ මේ වෙනකොට FA එකක් පටන් ගත්තේ නැති වුණාට ඔබට අනිත් අයගේ FAs දකින්නකොට වැලන්ටයින් කේක් එක එක දවස් සමරන්න එනකොට ආදරවන්තයන්ගේ දවසේ ආදරවන්තයන්ගේ ෆොටෝස් දකින්නකොට ස්ටේටස් දකින්නකොට ආදරවදන් දකින්නකොට පාරේ ඇවිදගෙන යනකොට ඔබට ලොකු කුතුහලයක් තියේ මටත් ගෑනු ළමෙක් එක්ක යාළු වෙන්න තිබුණා නම් මටත් පිරිමි ළමෙක් එක්ක යාළු වෙන්න තිබුණා නම් මටත් රැට නිදා ගන්නකොට දිග උම්ම එකක් දෙනව නම් කවුරු හරි කෙනෙක් මටත් රැට නිදා ගන්නකොට ගුඩ් නයිට් බබා කියලා එවනව නම් ගුඩ් නයිට් සුදු මහත්තයෝ කියලා එවනව නම් ගුඩ් නයිට් ධෝනි කියලා යවන්න තියෙනව නම් හાર્ට් පෝලිමක් එවනව නම් ඒක මටත් හදවතට දැනෙන මාරම මාර් වව් එකක් ඒක මම පුදුමාකාර සිදුවිල්ලක් මට ඒක හිතාගන්න බෑ මම හරි ආසයි ඒකට කියලා ඔබට දැන් දැනෙනවා නම් ඒක වැරද්දක් නෙවෙයි මොකද ඔබ විද්‍යාවට අනුව වෛද්‍ය විද්‍යාවට අනුව මන්දබුද්ධික නැති නිසා ඔබ මෙතන ඉන්න කවුරුත් මන්දබුද්ධික නෙවෙයි ඒ නිසා ඔබට ඒ දේවල් මේ වෙනකොට දැනෙනවා ඔබටත් ඒක මැසේජ් එකකින් සුදු මහත්යෝ කියලා දැම්මනම් ඔබගේ ගොඩාක් වෙලාවට හදවත උත්තේජනය වෙනවා වාව් වෙනවා හදවතේ අර මැද්දෙන් රත් වෙච්ච යකඩ කූරක් දාලා හිල් කරලා උඩට ගන්නවා වගේ අමුතු හැඟීමක් ඔබට දැනෙනවා සමහර විට මේ වෙනකොට ඔබ ඉන්නේ පුතේ කෙනෙක්ගේ පස්සෙන් කැමැත්ත ගන්න ගිහිල්ලා තාමත් කැමැත්ත නොලැබිලා අන්තිම අධියරේ වෙන්න පුළුවන්
ඔබ ගෙවන සුන්දරම කාලේ මේ කාලේ හෙනම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් පුතේ කැමැති කරව ගන්න ගියොත් අපි තුමුගේ පිරිමි දරුවෙක් කියලා පිරිමි දරුවෙක් ගෑනු ළමයෙක්ගේ පස්සෙන් යනකොට කැමැති කරව ගන්න එක පාරටම අද දැක්ක ගෑනු ළමයෙක්ව එක පාරටම ළඟට ගියා නංගි මං ඔයාට කැමතියි ඔයා මට කැමතියිද කියලා අහන්නේ නැහනේ ඉස්සර වෙලාම ඔබ යාව දකින්නවා ඊට පස්සේ එයාගේ නම්බර් එක කොහින් හරි හොයා ගන්නවා දැන් නම් ඉස්සර ක්‍රමයේ නෙමෙයි දැන් ක්‍රමයේ නම්බර් එක කොහින් හරි හොයා ගන්නවා ඒ ගෑන් ළමයා දැක්කම ඔයා ඊට පස්සේ හොයන්න පටන් ගන්නේ මෙයාගේ හොඳම යාළුවෝ කවුද කියලා මොකද ඔයාට කනෙක්ෂන් එක පවත්ව ගන්න ලේසි වෙන්නේ එයත් එක්ක ඩිරෙක්ට් නෙවෙයි මොකද පොඩි හරි වචනයක් මිස් වුණොත් මට මේ ලැබෙන තියෙන අවස්ථාව නැති වෙයි කියන බය ඔයාට තියෙන නිසා ඉස්සර වෙලාම ඔයා හොයන්නේ යාළුවාව යාළුවා හොයාගෙන යාළුවාගෙන් තමයි විස්තර අහන්නේ अरे आगे आलू एक नील ओ मगे हम तमें आलू ए आठ मकर संबंध तीन होया टाइ नहीं कि अंड कोया अने कि अंड को मैं निक मटा ए आठ हेम मुकूत नहीं आगे नंबर का कोया गाव तीन अपू बे 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 नंबर दिन बे अने फोटी उदा हुआ कर मैं मुकूत हेम कि होया दूर ना कि मैं नंबर के दिन को अने मन दिन मन दूर ना कि उन्हें कोह मारे नंबर एक करना इट पास जाना मैं हाई किया සමහර විට හායි කියන මැසේජ් එකට දවස් ගාණක් ගියාට පස්සෙ තමයි ප්‍රතිචාර ලැබෙන්නේ. හායි. ඒ පිරිමි ළමයා ලැබපු ජීවිතේ ලැබපු ලොකු ජයග්‍රහණයක් ඒක. හායි කියලා මැසේජ් එකක් දැම්මම හායි කියලා එන එක ලොකු ජයග්‍රහණයක් පුතේ. ආදරේදී ඒක ලොකු ජයග්‍රහණයක්. ලොකු දෙයක් කතා වුණෙත් නැහැ. හායි එකට හායි එකක් ආව විතරයි. දවස් ගාණකට පස්සේ ලොකු ජයග්‍රහණයක්. ඊට පස්සේ පිරිමි ළමයා කල්පනා කරනවා මේකෙන් මට කැමැත්තක් ඇති. සමහර විට අරියා නොදන්නවා වෙන්නත් පුළුවන් නොදැන වෙන්නත් පුළුවන් මේ හායි කියලා දැම්මේ කවුද කියලා දන්නේ නැතිව වෙන්න පුළුවන් හැබැයි ඉතින් අර පිරිමි ළමයා ලොකු වින්දනයක් ලබනවා ලොකු සතුටක් ලබනවා ඊට පස්සේ මොකද්ද වෙන්නේ ඒක ඒ විදිහට ප්‍රතිචාර දක්වනකොට ඔයාගේ ගම කොහෙද ඔයා කොහෙද ඔයා කීයේ වසරද විස්තර ටිකට ප්‍රතිචාර දක්වනකොට සමහර විට ඒක කාලයක් නවතින්නත් පුළුවන් ඊට පස්සේ මොකද කරන්නේ ලියුමක් ලියනවා මම ඔයාට කැමතියි මම මෙන්න මෙහෙමයි මම මෙන්න මේ පන්තිය ඉගෙන ගන්නෙ මම ඔයාගේ මෙන්න මේ ලක්ෂණ දැක්කා ඔයා හරිම කරුණාවන්තයි ඔයා හරිම අහිංසකයි ඔයා හරි ලස්සනයි මං කැමතියි මට මේකට අදම උත්තරයක් ඕනේ නැහැ ඔයා හොඳට හිතලා බලන්න මං ඔයාව පරිස්සම් කරනවා මං ඔයාව ආරක්ෂා කරනවා ලෝකෙ ලියන්න තියෙන ලොකුම බොරු ටිකේක ලියනවා ලෝකෙ ලියන්න තියෙන ලොකුම බොරු ටික ලියනවා මේකේ සමහර විට බොරුවක් ලියනකොට පුතේ ඇත්ත ලියනකොට ප්‍රශ්නයක් නැහැ ඇත්ත ලියනකොට හිතර දෙන දේවල් ඔක්කොම ලියන්න ලියන්න යන පුළුවන් හැබැයි බොරුවක් ලියනකොට එක වචනයක් හරි එක අකුරක් හරි මිස් වුනොත් ඒකේ අදහස සම්පූර්ණයෙන් වෙන පැත්තකට පෙරලෙන නිසා සමහර විට ඒ කොලේ බාගෙට ලියලා ගුලි කරලා විස කරනවා තව කොලයක් ගන්නවා ආයෙත් ලියනවා ආයෙත් කොතන හරි තැනක වැරදුනොත් ආයෙත් ගුලි කරලා විස කරනවා ඒකයි ආදර ලියුම් වල වෙනස යාළුවාගේ අතර දෙන්නේ යාළුවා ගිහින් දෙනවා අනේ මට එපා ඔයා තියාගෙන ඔයා වොන්නම් බලා ගන්න නෑ නෑ මට මේක බලන්න නෙවෙයි දුන්නේ ඔයාලට බලන්න දෙන්නේ බලපංකෝ ඉතින් මොකද්ද මේකේ තියෙන්නේ කියලා බලපංකෝ ආහා දීපන් දීපන් බැලුවට පස්සේ දෙන්නත් එක hina වෙවි විහිළු කර කර ඒක බලනවා බලපංකෝ මම මෙතන ලියලා තියෙනේ මේ බලපංකෝ ඌ මංගෙන කොහොමද දන්නේ බං හිතාගෙන ඉන්නේ මොකෙද්ද බං ඌ එතකොට එහෙම බනිනවා කියලා කියන්නේ ඒක ආරංචි වෙනවා කියලා කියන්නේ මේ කොල්ලට ඒකත් ලොකු ජයග්‍රහණයක් යانے යනතන මේ කොල්ලට බනිනවා ඒකත් ලොකු ජයග්‍රහණයක් කියලා කොල්ලා ලබපු ඇයි මෙයාගේ දවසකට එක වතාවක් හරි මාත්‍රිකාව මේ කොල්ලා. ඒක ලොකු ජයග්‍රහණයක්. මාත්‍රිකාව කොල්ලා වෙනකොට ඒ කියන්නේ දවසකට එක වතාවක් හරි බනින්න හරි මේ කොල්ලාව මතක් වෙනවා. හම්බ වෙන තර මේ කොල්ලාගේ නම කියලා බලිනවා. ඒ කියන්නේ ඒක ලොකු ජයග්‍රහණයක්. හැබැයි එහෙම බලිනවා බලිනවා කියලා ආරංචි වෙනකොට කොල්ලත් අතහරින්නේ නැහෙනේ. පස්සෙන් වෙනම ගොඩක් වෙලාවට කෙල්ලට පේන්නේ යාළුවත් එක තමයි කතා කරන්නේ. එක දවසක් හරි කෙල්ලට ඉස්කෝලේ ඉන්න බැරි වුණොත් යාළුවාගෙන් අහනවා ඇයි අදර යාවේ නැත්තේ අසනීප වෙලාවක්ද අනේ ඇයි මට කිව්වේ නැත්තේ එතකොට ඒ යාළුවා ඔක්කොම ටික අනිත් පහවදා කෙල්ලට කියනවා බලන්න කොඹ ඊයාව නැති දවසේ අරු ආවනේ ඌ ඇවිල්ලා ඇහුවනේ පව්බම් මට නම් පට්ට අප්සෙට් බං ඌ හෙන දුක් වුණා උඹට උණ කියපු ගමන් බං ඇත්තට මට හිතෙන ඌ හොඳ කොල්ලෙක් බං එතකොට පොඩ්ඩක් අරයත් කල්පනා කරන්න පටන් ගන්නවා එච්චර කැපකිරීමක් එච්චර හැංගීමක් මන් නැති දවසෙත් එච්චර වේදනාවක් හිතේ තියාගෙන ඉන්නවා
සමහර විට ওই විදිහට කාලයත් එක්ක යනකොට ඉස්කෝලේ ස්පෝට් මීට් එකක් දවසට හරි වෙනතම් පිට්ටනියේදී හම්බ වෙච්ච දවසක් හරි ඉස්කෝලේ ට්‍රිප් එකක් ගිය දවසක හරි දෙන්න මුණ ගැහුණම අරයා ඉස්සරලාම කතා කරන්න යනවා සමහර විට විහිළුවක් කරන්නේ සමහර විට ඇඟේ හැප්පෙනවා හිතාමතා ඒ ඇඟේ හැප්පෙනවා කියලා කියන්නේ ඊතල එක පිට එක හදවතට ඇනනවා වගේ දැනෙන මාර වාව් එකක් ඒක ඒ ආදර ස්පර්ශය ඇඟේ ගෑවෙන ස්පර්ශය මාර වාව් එකක් ආගන්න හරිද අවසානට කොහොමාරි මෙයා කටෙන්ම ප්‍රකාශ කරනවා මෙයාගේ කැමැත්ත කටෙන්ම ප්‍රකාශ කරනකොට සමහර විට දෙන උත්තරේ තමයි ගෑනු ළමයා අනේ මන් දයිය මට නම් බෑ අනේ මන් දයිය අනේ මන්දා කියන වචන ඇතුළේ දෙනවා මාරම ලස්සන උත්තරයක් ගෙදර ආපු වෙලාවෙ ඉඳලා මොකද කරන්නේ කන්න හිතෙන්නේ නැහැ නාන්න හිතෙන්නේ නැහැ පාඩම් වැඩ කරන්න හිතෙන්නේ නැහැ හරිද ගෙදර මිනිස්සුත් එක්ක කතා කරන්න හිතෙන්නේ නැහැ කොයි වෙලාවෙත් මතක් වෙන්නේ අනේ මන්දා කිව්වොයි ඇයි ඇයියා අනේ මන්දා කිව්වේ ඒ කියන්නේ මට කැමතිද ඒ කියන්නේ කෙලින්ම බෑ කියවුවේ නැත්තේ ඇයි මට මාත් එක තරහක් දෙනවා නම් කෙලින්ම මට බෑ කියන්න එපැයි ඇයි අනේ මන්දා කිව්වේ ඒ කියන්නේ මේ කැමැත්ත තියෙනවා මට ඒක කියා ගන්න බැරි කමටද මෙයා මාර මනෝ ලෝකයක ඉන්නවා සුන්දර ලෝකයක ඉන්නවා ගෙදර ඉන්නකොට පාඩම් කරන්නේ නැහැ මං ඒකයි කිව්වේ පුතේ මේ වෙනකොට ඔබ FAR එකක් පටන් අරගෙන නැත්නම් පටන් ගන්න එපා කිව්වේ මේක දවසෙන් දෙකෙන් සිද්ධ වෙන දෙයක් නෙවෙයි පුතේ මේක මාස ගානක මේ මාස ගානක ගමනක් ඔය මං ඔය කියන්නේ ඔබ මේ වින්දනේ තනියෙන් විද විද ගෙදරට වෙලා ඔබ මනෝලෝකයක ඉන්නව විතරයි මොකද අදහලා අද බෑ කිව්වනම් හෝ අදහලා අදහා කිව්වනම් හෝ ඒ ට්‍රයි කරන කාල සීමාවේ ඔබගේ වැඩ අතපසු වීම සමහර විට වෙන්නේ නැහැනේ හැබැයි එහෙම වෙන්නේ නැහැ එහෙම අදහලා අදහා කියන්නේවත් අදහලා අද බෑ කියන්නේවත් නැහැ පුතේ සාමාන්‍යයෙන් අනිත් එක පාසල් ප්‍රේමයේ කියන එකේදී පාසල් ප්‍රේමයේදී පුතේ 100ට ගොඩාක් අඩු ප්‍රතිශතයක් තමයි බෑ කියන්නේ ගොඩක් වෙලාවට ජීවිතය ගැන මුකුත් දන්නේ නැති නිසා බැරෑරුම්කම තේරෙන්නේ නැති නිසා පාසල් ප්‍රේමයේදී ගෑල් ළමයෙක්ගෙන් පිරිමි ළමයෙක්ගෙන් පිරිමි ළමයෙක් අහපු ගමන් ගොඩක් වෙලාවට වැඩි සම්භාවිතාවයක් තියෙන කැමැති වෙනවා දවසින් කැමැති නොවෙන්න තිබුණා නමුත් ඒක කවදා හරි දවසක කැමැති වෙනවා එනිසා එතනින් ඉවරක් නැහැ පිරිමි ළමයා තව තවත් පස්සෙන් යනවා ඇයි ඔයා මට බෑ කියන්නේ මම මොකක්වත් ඔයාට වැරද්දක් කරන්නේ නැහනේ ඔයා ඔයාගේ පාඩම් වල ටික කරගෙන යන ඔයා ඔයාගේ යාළුවෝ ටික ආශ්‍රය කරන්න ඔයා කැමති කෙනෙක් ආශ්‍රය කරන්න ඔයා කැමති ට්‍රිප් එකක් යන්න මං මගෙන් බලපෑමක් නැහැ එතකොට අර ගෑන් ළමයා කතා කරනවා ගෑන් ළමයි එක්ක කතා කරනවා මෙහෙම කිව්වා බං අනිත් කොල්ලෝ වගේ නෙවෙයි බං මට පේන විදිහට එක්ක ඕන නෙවෙයි මං කැමති වෙනවා බං කැමති වෙනවා මතක තියාගන්න ඊළඟ ලස්සන කතාව කැමති වෙච්ච දවසට දැනෙන හැඟීම ලොකුම ජයග්‍රහණයක් වගේමයි පිරිමි ළමයටත් ගෑනු ළමයටත් ඉස්කෝලේදී අනිත් පහවදා යන්නේ උදේ පාන්දර මුදුම ප්‍රීතියකින් හම්බ වෙන්න හම්බ වෙච්ච පළවෙනි දවසේ එයාලාට දෙන්නට දෙන්න මුණ ගැහෙන්නත් ලැජ්ජයි ඇස් දෙක තියා බලාගෙන කතා කරන්න ලැජ්ජයි ඒ සතුටට ආදරේ පළවෙනි දවසේ ඒ නිසා එදාට ඔය මොකක් හරි අහක බලාගෙන විහිළුවක් කරලා බිම බලාගෙන hina වෙලා අහක බලාගෙන විහිළුවක් කරලා පන්ති කාමරේට ආපු වෙලාව ඉඳලා පිරිමි ළමයා වෙනම මනෝලෝකයක අනේ ඒ අහක බලාගෙන හිටපු ඇස් දෙක පැත්ත බලාගෙන හිටපු ඉද්දි කොණ්ඩ කරල් දෙක ටයිපටිය පැත්තෙන් දකිනකොට මම දැකපු ඒ අපූර්ව ලස්සන එයා පැත්තෙන් පේනකොට එයාගේ හැඩ ඔක්කොම ටික මෙනෙහි වෙනවා පන්තියේ ගුරුවරයා ආවිල්ලා විද්‍යාව පාඩම ගන්නනකොට විද්‍යාව පාඩම ගැන කිසිම අදහසක් කරමුණක් එයාගේ හිතේ නෑ පුතේ එයා කල්පනා කරන්නේම මනෝලෝකේ අරක ඊට පස්සේ දවස් කීපයක් කොහොම ගත වෙනවා ආයෙත් දෙන්න මුණ ගැහෙනවා ගෑන් ළමයටත් නැතිවම බෑ දැන් අරයාගේ පේන්නේම හොඳ ගති ලක්ෂණ මෙයාටත් යව නැතිවම බෑ හැමදාම උදේ පාන්දර මේ ඉස්කෝලේ යන එකම අරමුණ දකින්න විතරයි කතා කරන්න විතරයි ඔන්න මුලින්ම අතට අත තියපු දවස එක මාරම වාව් එකක් ඇඟේ හිරිගඩු පිපිච්ච දවසක් ඒ ස්පර්ශය මහ පුදුමාකාරයි ගෙදර ගිහිල්ලා නිින්ද යන්නෙත් නැ
මැවි මැවි පේනවා ඒ සුසිනිදු බව අත්වල තියෙන ඒ සුමට බව ඒ අතේ තිබිච්ච සුමට බව ඒ සීතල ගතිය හැම දෙම මැවිලා පේනවා මතක තියාගන්න හැබැයි අතින් ස්පර්ශ කරගෙන හිටියට අත් දෙක අල්ලගෙන හිටියට පැය ගාණක් ඕක අත් දෙක අල්ලගෙන ඉන්නේ නැහැ ගෑල්ලා මේක හිතර ලොකු විශ්වාසයක් යනවා මෙයාගෙන් අනතුරක් නැති වෙයි මට හැබැයි මතක තියාගන්න පුතේ මෙන්න මේ කතාව හැමෝම මං කියවනේ පාසල් ප්‍රේමයේදී ගොඩාක් වෙලාවට වැඩි ප්‍රතිශතයක් කැමති වෙනවා තමයි නමුත් වැඩි ප්‍රතිශතයක් කසාද බඳින්නේ නැහැ මං ඒකට හේතුව මේ කියාගෙන යන්නේ දෙවෙනි දවස ඊට පස්සේ දවස මේ අය පිරිමි ළමයා අහනවා ගෑනු ළමයෙන් ඔයා යන්නේ පන්ති කාගේද මම මෙයාගේ පන්ති යනවා අරයාගේ පන්ති යනවා මාත් එනවා මේ පන්ති වලටම එන්න අරමුණ මෙයාව හැම මොහොතකම බලන්න ඕන නිසා ඉගෙන ගන්න නෙවෙයි ටාගට් එක අර ගෝල් එකේ අර අපි කියපු ඇන්ගල් එක පුතේ නොදැනුවත්ව හිතාමතා නෙවෙයි නොදැනුවත්ව ඇන්ගල් එක වෙනස් වෙනවා හිතාමතා නෙවෙයි නොදැනුවත්ව ඇන්ගල් එක වෙනස් වෙනවා සමහර විට ඒක වැරද්දක් නෙවෙයි පිරිමි ළමයා හිත හිත කරන වැරද්දක් නෙවෙයි නමුත් දැන් එයාගේ හිතේ අර අර හෘදේ ගැහෙන වාර ගාන අසීමාන්විතව වැඩි වෙනවා පුතේ ලබ් ඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් කියලා රිද්මයානුකූලව හදවතේ ගැස්ම අසීමාන්තිකයි එයා ක්ලාස් එකට ඇවිල්ලා ඉඳගත් තැන ඉඳලා එකම කෝණයකින් ගෑනු ළමයාගේ මූණ විතරක් පේනව නම් කම්මුල විතරක් පේනව නම් හදවතේ ගැස්ම උපරිම මට්ටමකේ පන්ති ඉවර වෙනකන් ඉඳගෙන ඉන්නවා විතරයි නැතුව උගන්නන කිසි දෙයක් ඔළුවට යන්නේ නැහැ ඒකේ වැරද්දකුත් නැහැ ඒක තමයි ආදරේ කියන්නේ නමුත් එයා පන්ති ඇරලා යනකොට බස් හෝල්ට් එකට දෙන්නම එකතු වෙනවා විහිළු කරගන්නවා කතා කරනවා අයිස්ක්‍රීම් එකක් අරන් දෙනවා ඒකත් ගන්නවා දැන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ චොකලට් එකක් දෙනවා ඒකත් ගන්නවා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ලොකු විශ්වාසයක් ගොඩනැගෙනවා මෙයා මං පස්සෙන්මයි මාව ආරක්ෂා කරනවා ඒ නිසා මම මෙයාට කැමති වෙච්ච එක මගේ වාසනාවක් හරි ඒක තමයි ආදරේ හැබැයි දවසක එනවා යෝජනාවක් අපි යම් ෆිල්ම් එකක් බලන්න එතකොට ගෑන් ළමයාගේ හිතට මේ වෙනකොට ලොකු විශ්වාසයක් දීලා තිනවා අතෙන් ඇල්ලුවා විතරයි වෙන වැරදි විදිහකට බොන දිහාවත් බැලුවේ නෑ ඇඟේ වෙන කිසිම තැනක් දිහා බැලුවේ නෑ ඒක නිසා ලොකු විශ්වාසයක් ගොඩනැගෙනවා ගෑන් ළමයාගේ හිතේ මට කලදරයක් වෙන එකක් නෑ මම මෙයාව අඳුරගත්ත දැන් කාලයක් තිස්සේ ඒක නිසා කමක් නෑ මුලින් බෑ කියනවා පුතේ අනේ මට නම් බෑ මට බයයි නෑ නෑ යංකෝ අනේ හැමෝම යනවනේ අපි දෙන්නත් යංකෝ ෆිල්ම් එකක් නේ අනේ ඇයි මාව විශ්වාස නැත්තේ මෙච්චර කාලයක් අපි දෙන්න ආස්ප්‍රේ කරලා ඔයාට මාව විශ්වාස නැත්තම් කමක් නෑ මං හිත හදාගන්නම් තව මිනිස්සු ඉන්නවනේ ෆිල්ම් හෝල් එකේ අපි ගිහලා ඉස්සරින් ඉඳගමුකෝ එතකොට ලොකු විශ්වාසයක් එනවා හිතට දෙන්නත් එක්ක යනවා ෆිල්ම් හෝල් එකේ ඇත්තටම ඉස්සරහින් ඉඳගන්නවා මැදින් ඉඳගන්නවා ෆිල්ම් එක බලනවා අත් දෙක පල්ලෙහාට දාගෙන අත් දෙකේ ඇඟිලි ටික පටලවාගෙන ඇඟිලි පුරුකෙන් පුරුක මිරික මිරික ඉන්නවා ඒ හැංගීම ඒ ආදරේ කවදාවත් නැතිව බැරි වෙනවා කාටද විශේෂයෙන්ම පුතේ පිරිමි ළමයට වඩා ගෑනු ළමයට මේ දැන් ඉන්න තරුණ වයසේන ගෑනු ළමයි පුතේ මතක තියාගන්න දෙයකට යොමු කරගන්න අපහසුයි අමාරුයි හැබැයි දේට කොහොම හරි කැපකිරීම කරලා පිරිමි ළමයා ඔයාව යොමු කරගත්තට පස්සේ පිරිමි ළමයාට වඩා ඒ අවශ්‍යතාවය තියෙන්නේ ඔයාට හොඳට මතක තියාගන්න කල්පනා කරන්න යොමු කරගන්න අපහසු වුණාට යොමු වුණාට පස්සේ අවශ්‍යතාවය ඔබට පුන පුනා අවශ්‍ය වෙන්නේ ඔබට එනිසා ඔබ එදා ඒ විඳපු විඳිල්ල ඒ තෘප්තිය ෆිල්ම් එක බලද්දී අත් දෙක අල්ලගෙන හිටියා විතරයි ඒක ඔබට මාස ගානකට ඇති ගෙදර ඇවිල්ලා විඳින්න හිතන්න කල්පනා කරන්න දෙවෙනි දවසත් මාසයක් එකමාර ගියාට පස්සේ ෆිල්ම් එකක් බලන්න යන්න යෝජනාවක් එනවා ඒ යෝජනාවට එකපයින් කැමති වෙන්නේ අර මං ඉස්සෙල්ලා කිව්වත් වගේ ලොකු ආශාවක් කැමැත්තක් දැන් තියෙන පිරිමි ළමයට වඩා ගෑනු ළමයට අනිත් එක ගිය සැරේත් ෆිල්ම් එකක් බලද්දි මට අනතුරක් වුණේ නැහැ ඒ විශ්වාසෙ මෙයා රැක්කා ඒ නිසා මම මේ පාරත් ජනේක ගැන මෙයත් එක්ක යන එක ගැන මට ප්‍රශ්නයක් නැහැ යමු අද විද්‍යාව පන්ති මං ගෙදරට ගියා නම් විද්‍යාව පන්ති කියලා යමු පන්තිය කට් කරාට කට් උනට කමන්නේ මොකද යටි හිතෙන් කියනවා අර වාව් එක මට ඕනි අර ස්පර්ශය මට ඕනි අර අත හරින් නැතිව තදයෙන් අල්ලගෙන හිටපු ඒ
දරදඬු අත මට ඕනි. ඒ ආසාව තිබිච්ච නිසා එදත් යනවා ෆිල්ම් හෝල් එකට. එදා ෆිල්ම් හෝල් එකේ කලින් ඉඳගෙන හිටපු තැන නෙවෙයි. බැල්කනිය තෝරගත්තා. මෙයා වැඩි මුදලක් දීලා ටිකට් කවුන්ටරේට බැල්කනිය තෝරගත්තා. බැල්කනිය පිටිපස්සෙම පේලියේ මුල්ලක්. එතනදිත් ප්‍රශ්නයක් නැහැ. කරවට අත දාගත්ත විතරයි. ෆිල්ම් එක ඉවර වෙනකම් බැලුවා. ඒ උණුසුම මහ මාරයි. හැබැයි මට විශ්වාස කරන්න පුළුවන් මගේ අප්පච්චිට පස්සේ මගේ තාත්තට පස්සේ විශ්වාස කරන්න පුළුවන් එකම කෙනා මෙයා. ඒක මාරයි. මොකද්ද කරේ? ගෙදර ගියා. ඒ වින්දනේ මහ පුදුමාකාර විදිහට වින්දා. තව දවසක් කතා කරනවා. එදා දවස ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා අමුතු තැනකට එක්කගෙන යන්නේ. ඒක බොක්ස් එකක්. හැබැයි එක තැනකින් පුටු දෙකක් විතර කොටු කරපු එක තැනකට එක්කගෙන යනකොට පොඩි බයක් දැනෙනවා හිතේ. අපෝ මේකත් මේ ෆිල්ම් හෝල් එකේම තියෙන තැනක් නේ. අපෝ මේක අමුතු දෙයක් නෙවෙයිනේ. ඇයි මෙච්චර කාලයක් ඔයා මගෙත් එක්ක ෆිල්ම් බලන්න ආවනේ? ඇයි මාව විශ්වාස නැත්තේ? මට ඔයාව විශ්වාසයි. මට මේ ලෝකෙට වඩා ඔයාව විශ්වාසයි අයියේ. කමක් නැහැ යමු. ගියාට. අන්න එතනදී ඔබට සමහර විට ගොඩක් දේවල් අහිමි වෙන්න පුළුවන්. හැබැයි ඒ අහිමි වීම ඔබට ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මෙච්චර කාලයක් ආශ්‍රය කරපු ජීවිතේ ඔබගේ ස්ථිර වශයෙන් ඔබ ළඟ ඉන්න එකම එක පිරිමියා එයා කියලා ඔයාගේ හිතේ තියෙනවා. සමහර විට එයාගේ හිතෙත් ඇති. සමහර විට ඒක తాවකාලික වෙන්නත් පුළුවන්. හැබැයි එතනදී ඔබට මහා ලොකු අනතුරක් වෙන එකක් නැහැ. අත විතරක් ස්පර්ශ නොකර එහින් මෙහින් ඔබගේ ඇඟේ සමහර ඔබගේ පෞද්ගලික කොටස් පවා ස්පර්ශ වෙන්න පුළුවන්. මතක තියාගන්න ඒක එහෙම වෙන්න පුළුවන් කියලා කිව්වේ පුතේ ඒක පටන් ගත්ත පළවෙනි දවසේ එහෙම වුණේ නැහැ. පටන් ගත්ත පළවෙනි දවසේ මතකද? හායි විතරයි. ඒකට රිප්ලයි එක ආවේ දවස් 3-4කින් හායි කියලා. පටන් ගත්ත දෙවෙනි දවසේ වුණේ නැහැ. දෙවෙනි දවසේ ලියුම් කඩදාසියක් විතරයි. ඒකට ඒ ලියුම ගන්නවත් කැමති වුණේ නැහැ ගෑන ළමයා. ලියුමත් ප්‍රතික්ෂේප කළා. යාලුවාගේ බලකිරිල්ලට ලියුම කියෙව්වේ. අවසානට ඒ ලියුම කියවලා ගුලි කළ විසි කළ දාලා මට බෑ කිව්වා. ඊට පස්සේ හම්බ වෙච්ච පළවෙනි දවසේ කැමැත්ත දුන්න පළවෙනි දවසේ පැත්තෙන් එයාගේ කොණ්ඩේ දිහා බලාගෙන හිටියා විතරයි. එයාගේ අත ස්පර්ශ කළා විතරයි. ඒත් ඒක විනාඩියක්වත් තියාගෙන හිටියේ නැහැ. ක්ෂණිකව ගත්තා විතරයි. ක්‍රමානුකූලව ක්‍රමක්‍රමයෙන් ගෑල් ළමයාට නැතිවම බැරි කළා. අර හැංගීම අර වාව් එක නැවත නැවත ඕනි කියලා හිතෙන මට්ටමට යාවපත් කළා. ඊට පස්සේ ඔබට පෙබ්‍රවාරි 14 වෙනිදාට කලින් පෙබ්‍රවාරි 13 ඔබට එන මැසේජ් එක විශ්වාසයෙන් හොඳටම ගොඩනගලා එවන මැසේජ් එකක්. බයෙන් බයෙන් චකිතෙන් එවන මැසේජ් එකක් නෙවෙයි. මේකට දක්වන ප්‍රතිචාරය කොහොම වෙයිද කියලා බයෙන් එවන මැසේජ් එකක් නෙවෙයි. අපි හෙට පොඩි ගමනක් යම්. ෆිල්ම් එකක් බලන්න යම්. නෑ නෑ මම ඔයාව සර්ප්‍රයිස් කරනවා හෙට. ඔයා එන්නකෝ. අනේ අයියේ මට බෑ. අනේ ඉතින් ඕකනේ කියන්නේ. ඇයි මම මේ පොඩි සර්ප්‍රයිස් එකක් මම වෙන කවුරු වෙනුවෙන් දෙන්නද? මං හැමෝටම දෙනව නෙමෙයි ඔයාට විතරයිනේ දෙන්නේ. එතකොට අර පෙබරවාරි 14 වෙනිදා කියන දවසේ පුතේ හරිද ඔබට ස්පෙෂල් දවසක් වුණාට හැබැයි මේ දේ හරියට තේරුම් අරගෙන ආත්ම ගානක ආදරයක් කරගෙන ආපු ජෝඩුවක් නම් FAI එකක් තිබිච්ච ජෝඩුවක් නම් පෙබරවාරි 14 කියන්නේ 14 කියන්නේ දවසක් විතරයි. එක්තරා දවසක් විතරයි. ඔක අමුතු දවසක් නෙවෙයි. එදාට යන්නේ සමහර විට රූම් එකකට වුණොත් ඒ අවශ්‍යතාවය කලින් හදලා තියෙනවා නම් හරිද? ඒ අවශ්‍යතාවය කලින් හදලා තියෙනවා නම් ක්‍රමානුකූලව හැදුවත් නම් පිළිවෙලකට හැදුවත් නම් යන්නේ දාන රූම් එකට වුණොත් එතනදිත් ලොකු විශ්වාසයක් දෙනව නම් අනේ මොකුත් එහෙම වෙන්නේ නෑනේ. ඔයාට මට වඩා විශ්වාස කෙනෙක් ඉන්නවද? මාව මෙච්චර කාලයක් ආශ්‍රය කළත් විශ්වාස නැද්ද? යනවා. හැබැයි මත් වෙනවා වගේ වෙනවා. එතනදී මොකද පිළිවෙලකට පියවර වශයෙන් ඔහුගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගන්නවා. එදාට ඔබ කොච්චර විශ්වාස කරගෙන හිටියත් එදාට ඔබ ජීවිතේ කවදාවත් වෙනස් කරන්න බැරි විදිහේ ජීවිතේ කවදාවත් නැති කරගන්න බැරි විදිහේ ලොකු කැලලක් ඔබ එදාට ඇති කරගන්නවා. සමහර විට ජංගම දුරකථනයක් පැත්තකින් කැමරාව ඔන් වෙලා පැත්තකින් හේතු කරලා තියෙනවා නම්
ඒ කැලල තවත් වැඩි වෙනවා. ඒක වීඩියෝ වෙනවා. පැහැදිලිව මතක තියාගන්න. එනිසා ඔබ මං කියන්නේ මම මේ කියපු කතාන්දරයේදී ඔබ තේරුම් ගන්න ඕනේ පුතේ මෙන්න මේක. අවුරුදු 15 16ක් වෙන මේ දරුවෝ තේරුම් ගන්න ඕනේ. මොකද මම මේක ගොඩාක් ගැහැණු ළමයි දිහා විතරක් බලාගෙන කියන්නේ පිරිමි ළමයි දිහා මම වැඩිය බලන්නේ නැත්තේ. මේකට නැඹුරු වෙලා මේකෙන් හානි වෙන්නේ ගැහැණු ළමයන් නිසා. මට මේ පන්තියේ ගැහැණු දරුවෝ ටික මගේම දරුවෝ. මෙතනින් ගැහැණු දරුවෝ ඔබ මාව විශ්වාස කරලා මං ඔබේ හදවත තේරුම් ගන්න තරුණ ගුරුවරයෙක් නිසා මාව විශ්වාස කරලා මෙතෙන්ට එන්නේ. මගෙන් ජීවිතේ මං ගොඩාක් පන්තියේදී ජීවිතේ කියලා දෙනවා කියලා ඔබ දැනගෙන මෙතෙන්ට එන්නේ. සමහර විට පෙබ්‍රවාරි 14 ගැන ඔබ ඇත්ත ඇති සැටියෙන් කිසිම වචනයක් මම මෙතන කියපු ඔන්ලයින් ක්ලාස් එකේ දෙමව්පියොත් අහගෙන ඉන්නවා මේ වචන ටික. දරුවන්ගේ දෙමව්පියොත් අහගෙන ඉන්නවා මේ වචන ටික. කිසිම වචනයක්වත් මම මනක්කල්පිත වචන මම මෙතන ඉදිරිපත් කළේ නැහැ. සමාජය තුල ඇත්තටම කතා බහ වෙන ඇත්ත සිද්ධිය මම මේ කිව්වේ. ඕක තමයි පියවර ටික. මේ වෙනකොට FA එකක් පටන් අරගෙන තියෙන ගැහැණු ළමෙක් නම් කල්පනා කරලා බලන්න මම මේ කියපු පියවර ටික නෙමෙයි දාවේ කියලා. එමු නැත්තම් ඔතනින්ම ඔබය තේරුම් අරගෙන නැති කරගන්නවද කියලා කල්පනා කරන්න. මේ 14 වෙනිදාට මං ඉල්ලන ඉල්ලීම ආයෙත් නැවත නැවත කියනවා පුතේ. FAI එකක් පටන් අරගෙන තියෙනවා නම් දරුවෙක් පුළුවන් නම් නවත්තන්න බැරි නම් නවත්තන්න එපා. හිත රිදෙයි එයා ජීවිතේට හානි කරගනි එයාට මාව නැතිව බෑ මට යා නැතිව බැරි නම් නවත්තන්න එපා පුතේ. හැබැයි පෙබරවාරි 14 වෙනිදා කොහෙවත් යන්නත් එපා. මොකද ඇත්තටම ආත්ම ගානක තිස්සේ ආපු ආදරයක් නම් පෙබරවාරි 14 මොක සමරන්න ඕනේ නැහැ. මොකක් හරි gift එකක් ඔබට දෙන්න සූදානම් කරගෙන ඉන්නව නම් ඔහු ඒක පෙබරවාරි 15 වෙනිදා ගන්න ඉස්කෝලේදී හම්බ වෙලා. පෙබරවාරි 16 වෙනිදා ගන්න ඔබ ක්ලාස් එකේදී හම්බ වෙලා. පෙබරවාරි 17 වෙනිදා ගන්න ඔබ බස් හෝල් එකේදී හම්බ වෙලා. ඒක ගන්න රූම් එකට යන්න ඕනේ නැහැ. ඔබට එදාට යා ගන්නම බැරි නම් ඔබ හිතාමතා ඔබේ කකුල පොල් ගහක ගහ ගන්න හයියෙන්. ගහගෙන ડોක්ටර් කෙනෙක් හම්බ වෙන්න යන්න. බෑන්ඩේජ් පටියක් ඔතන්න. හරිද? ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගහන්න. එයාට යවන්න මම වැටුණා. මගේ කකුල ඇඹරුණා. මගේ කකුල පැලුණා. මගේ කකුල කැඩුණා. මේ බෙහෙත් දාලා අනේ මට එන්න වෙන්නේ නැහැ අයියේ. මොකද ඔබ පුතේ බොරුවක් කියනවා නම් බොරුවක් කියන්නේ බොරුවක් කරනවා නම් බොරුවක් කරන්නේ හදවතින් ආදරය කරන මනුස්සයෙකුට පුතේ. නැද්ද? ඔබ කොහේ හරි රස්තියාදු ගහලා ගෙදරට ගිහිල්ලා අම්මා ඇහුවම අම්මට කියන්නේ බොරුවක්. අම්මේ අද පන්තිය ඉවර කරේ ටිකක් පරක්කු කරලා අම්මේ. ඒ එනකොට අම්මේ බස් එකේ පැච් එකක් ගියා අම්මේ රෝදේ. නැත්තම් බස් එක තිබුණ නෑ අම්මේ. බොරුවක් කියන්නේ ඔබ රස්තිය අදු ගැහුවා. අම්මට ඒ විදිහට බොරුවක් කියන්නේ ඇයි පුතේ? ඔබ අම්මට ආදරේ නිසා. අම්මට ආදරේ නිසා. අම්මට ගෞරව කරන නිසා. අම්මට ආදරේ නිසා තමයි ඔබ බොරුවක් කියන්නේ පුතේ. අම්මට අල්ප මාත්‍රයක ආදරයක් ඔබේ හිතේ නැත්තම් ඔබේ හිතේ අම්මට අල්ප මාත්‍රයක ආදරයක් නැත්තම් අම්මා ඇහුවම කොහෙද පුතේ උඹ මෙච්චර කල් ගියේ පරක්කුනේ ඇයිද කියලා ඇහුවොත් එහෙම කෙලින්ම කියනවා අම්මට ආදරයක් නැත්තම් ගෞරවයක් නැත්තම් ඔයගේ පාඩුවේ ඔය වැඩක් කරගෙන ඉන්නකෝ මං ගැන මං බලා ගන්නම් ඔයාට වැඩක් නැහැ මං කොහෙ ගියත් අම්මේ ඔය වචන ටික කියනවද නැද්ද කියනවා ඔය වචන ටික නොකිය ඔබ බොරුවක් කියලා අම්මගේ හිත සලසවන්න උත්සාහ කරන්නේ අම්මට අවංකවම ආදරේ නිසා අම්මගේ හිත රිදවන්න බැරි නිසා අම්මට ඇඟිල්ල දික් කරන්න බැරි නිසා එහෙනම් ඔබ ඇත්තටම ආදරය කරන ආදරවන්තයාට හෝ ඇත්තටම ආදරය කරන ආදරවන්තියට පෙබරවාරි 13 වෙනිදා රැයට බොරුවක් කියනවා නම් බොරුවක් කියන්නේ ඔහුට ඇත්තටම ආදරේ නිසා ඔහු අතින් ඔබට වැරද්දක් වෙන්න ඔබ ඉඩ තියන්නේ නැති නිසා ඔහු අතින් ඔබේ ජීවිතේ ඔබ කවදා හරි දවසක ඔහුට සාප කරනවා එදා දවසේ වැරද්ද ඔහු අතින් ඔබට වුණොත් ඒ සාපේ ඔබගේ අතින් ඔහුට එදාට නොදෙන්නට ඔබ බොරුවක් කියන වෙදාට 14 වෙනි දෙන්න වෙන්නේ නැහැ කියන්නේ. ඒ කියන්නේ සමෙතන FAS පටන් ගත්ත ගැහණු දරුවෝ ඉන්නව නම් ඔබට නොතේරෙනව පුතේ. පැහැදිලිද? මතක තියාගන්න එදා දවසේ ස්පෙෂල් කරගෙන බොරු කිය කිය ක්ලාස් කට් කර කර ඔබේ ජීවිතේ කැරලක් හදාගන්න ඔබ ගෙදරින් පිට වෙලා යන්න අවශ්‍ය නැහැ.